इन पोला कुडानो केरे गोले कांदु पोजे कविलाना कंकुनी गे हिस गज्जे मस्पो जाई में मस्पो जा හරි අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් ගැන. මේක හත අවසරේ තියෙන පාඩමක්. අපි බලමු මේ පාඩමේදී ලංකාවේ තියෙන ප්‍රාග් ඓතිහාසික ගුහා ගැන ඊට පස්සේ ගුහාවල හම්බෙන සිතුවම් ගැන කෙටියෙන් අපි අද කතා කරනවා. ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ගැන කිව්වම අපේ පැරණි මානවයා ජීවත් වෙච්ච ගල් ගුහාවල යාලා විවේක කාලයේදී එහෙම නැත්නම් මොනව හරි ඇදහිල්ලක් නිසා යාලා විවිධ සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. ඒ සිතුවම් ගැන විවිධ මතමත අතරක් තියෙනවා. ඉතින් අපි බලමු මේ සිතුවම් මොනවද තියෙන දේවල් මොනවද මෙයාලා මේ සිතුවම් ඇන්දේ කොහොමද කියලා මේ පාඩමේ අපි කතා කරමු. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ගැන කුඩා ඉතිහාසයක් අපිට දකින්න පුළුවන්. වසර 250,000ක් වගේ ඈත අතීතයේ එයාල පාවිච්චි කරපු දේවල් පිළිබඳව අපිට සාක්ෂි හම්බ වෙනවා. ඩීබී නන්දදේව සහ මහාචාර්ය තෙරණියගල මහත්තයා කියන විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වසර 3000ක් වගේ පරණයි. මේ දකින්න තියෙන ප්‍රාග් ඓතිහාසික චිත්‍ර පැරණි වැදි ජනතාව ඇඳපුවා කියලා සෙලික්මාන් කියන. මේ ගොඩක් ප්‍රාග් ඓතිහාසික චිත්‍රවලට වස්තු විශ්ව වෙලා තියෙන්නේ මිනිස්සු සහ සත්තු. ඊට අමතරව විවිධ හැඩතල සංකේතත් මේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ඉහා බලද්දී අපිට දකින්න පුළුවන්. මේ දකින්න තියෙන ගොඩක් ප්‍රාග් ඓතිහාසික චිත්‍ර හැඩතල සරල හැඩතල වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රාග් ඓතිහාසික මානවයා සිතුවම් අඳින්න ප්‍රධාන ශිල්ප ක්‍රම තුනක් පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි රේඛාමය සටහන් ඇඳීමේ ක්‍රමය. එයාලා මොනවා හරි ඇට කෑල්ලකින් එහෙම නැත්නම් ගල් කැබැල්ලකින් රේඛාමය විදියට නැත්නම් රේඛා චිත්‍ර නිර්මාණය කළා තියෙනවා. අනිත් එක තමයි ලී කෑල්ලකින් හරි ඇඟිල්ලෙන් හරි මොකක් හරි එයක් පාවිච්චි කරලා මෙයාලා සායම් තවරන. සමහර විට අර රේඛා වලින් ඇඳපු චිත්‍ර වර්ණ කරලත් තියෙනවා. අනිත් එක තමයි සීරීම නැත්නම් එන්ග්‍රේවින් කියලා කියන්නේ. මේ එන්ග්‍රේවින් විදියටත් නැත්නම් සීරීමෙනුත් සිතුවම් ඇඳලා කි තියෙනවා. ඊට පස්සේ ප්‍රාග් ඓතිහාසික මානවයා මේ සිතුවම් පාට කරද්දී නැත්තම් ඒව අඳින්න පාවිච්චි කරලා තියෙන දේවල් එකක් තමයි අඟුරු. මෙයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් අඟුරු. ඊට පස්සේ කිරිමැටි. කිරිමැටි පාවිච්චි කරලා තියෙන සුදු පාට හදාගන්න. අනිත් එක සත්වලේ. සත්වලේ වලින් රතු පාට මෙයාලා පාට කරලා තියෙනවා. ඊට පස්සේ හිරික. හිරිකලුත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ පාටවල් නැත්තම් මේ ස්වභාවික හොයාගත්ත දේවල් වතුර මැලියම් නැත්තම් සත්ව ලේක කලවම් කරලා පාට කරන්න නැති කියලා තමයි ගොඩක් විශ්වාස කරන්නේ. ඊට පස්සේ මේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර දිහා බැලුවට පස්සේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි මෙයාලා ස්වභාවික වර්ණ වලින් පාට කරලා තියෙන්නේ. අනිත් එක තමයි තනි රූප නැත්තම් යුගල රූප සම්පින්න විදිහටත් මෙයාලා චිත්‍ර ඇඳලා තියෙනවා. අනිත් එක ගොඩක් රූප සංකේතාත්මක තමයි ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ ඇඳලා තියෙන රූප වලට සරල හැඩතල තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මිනිස් සහ සත්ත්ව රූප වලට අමතරව විවිධ ජ්‍යාමිතික හැඩතලත් මෙයාලා ඇඳලා තියෙනවා. සමහර විට ඉරහඳ වෙන්නත් පුළුවන්. අපිට හරියටම කියන්න බෑ මේ හැඩතල වලින් එයාලා ඇඳලා තියෙන්නේ මොකද්ද කියලා. මෙන්න දකින්න තියෙන්නේ තන්තිරිමලයේ ලේන. ශ්‍රී ලංකා ප්‍රාග් ඓතිහාසික චිත්‍ර පිළිබඳ හොයලා බලද්දී හම්බෙන චිත්‍ර හම්බෙන වැදගත් ස්ථානය තන්ත්‍රිමලයේ ලේන. ඊට පස්සේ මේ දකින්න තියෙන දොරවක ලේන. මේ තියෙන බිල්ලෑව ලේන. මේ දකින්න තියෙන තන්ත්‍රිමලයේ ලෙනේ සිතුවම් කීපයක්. ඉතින් මේ සිතුවම් වල විශේෂ සිතුවම් කීපයක් තමයි එකක් තමයි මේ සතෙකුගේ පිටේ යන මිනිස්සෙක් දැක්වෙන සිතුවම. මුලින්ම දකින්න තියෙන මේ සිතුවම. ඊට පස්සේ දෙවෙනි රූපේ තලගොයි. මේ ඇඳලා තියෙන තලගුවෙක් කියලා විශ්වාස කරන්න පුළුවන් සිතුවම. ඊළඟ එක තමයි දුනු අය. ඊළඟ රූපය
කොටුවක් තියෙනවා ඒක ඇතුලේ මිනිස් රූප දෙකක් කියලා හිතන්න පුළුවන් රූප දෙකකුත් තියෙනවා මේක හිතන්න පුළුවන් නිවසක් ඇතුලේ ඉන්න මිනිස්සු දෙන්නේ අනිත් එක තමයි මිනිස්සා සත්ත්ව රූප කිහිපයක් දකින්න තියෙනවා ඉතින් මේ වගේ ගොඩක් ඓතිහාසික කරුණු ටික අපිට අනාවරණය කරගන්න පුළුවන් එකක් තමයි මෙයාලා කාපු බීපු දේවල් ඊට පස්සේ මෙයාලා පාවිච්චි කරපු අවියායුධ ඊට පස්සේ මෙයාලා සත්තුත් එක්ක අනුදුන කරේ කොහොමද වගේ කියන දේවල් මේ වගේ අපිට ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ දොරවකලනේ දකින්න තියෙන සිතුවම් මේකේ තියෙන අර එන්ග්‍රේවින් එහෙම නැත්නම් ගල්බිත්ති සූර්ලා අඳින්න අඳපු සිතුවම් ඇත්තා සහ පැටවා මම පැත්තෙන් දකින්න තියෙන ඇත්තා සහ පැටවා එහෙම ගල්බිත්ති සූර්ලා අඳපු සිතුවම් ඊට පස්සේ දකුණු පැත්තෙන් දකින්න තියෙන මාළුවා සහ ওই මිනිස්රුව දැක්කින සිතුවමත් එන්ග්‍රේවින් ක්‍රමයට එහෙම නැත්නම් ගල්බිත්ති සූර්ලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඊට පස්සේ මේ දකින්න තියෙන බිල්ලෑවලනේ ප්‍රාග්ඓතිහාසික සිතුවම් කීපයක් මේක දකින්න තියෙනවා සතෙකුගේ පිටේ යන මිනිස්සු ඊට පස්සේ මිනිස් රූප සම්පෙන්ණණය නැත්තම් අර කලින් දැක්ක වගේ නිවසක් තුළ ඉන්න විදිහේ රූපය ඊට පස්සේ මොල්ලිය සහිත ගව රූපයකුත් මේ බිල්ලෑවලනේ දකින්න පුළුවන් ඊට පස්සේ මේ පාඩම සම්බන්ධයෙන් අපිට කතා කරන්න එහෙම නැත්තම් මේ පාඩම සම්බන්ධයෙන් අභ්‍යාසයක් කතා කරන්න ගත්තොත් අභ්‍යාසය ලිව්වොත් ඔයාලට මෙන්න මේ ටික බලන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් වසර 3000ක් වගේ පරණයි කියන්නේ කවුද ඊළඟට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් වැදි ජනතාව ඇඳ කියලා කියන්නේ කවුද ඊට පස්සේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් වලට වස්තු විශේෂ උනේ මොනවද අනිත් එක ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් සඳහා මෙයලා පාචරක ශිල්පකම මොනවද අනිත් එක මෙයලා හදාගත්ත වර්ණ වලට පාවිච්චි කරපු අමුද්‍රව්‍ය මොනවද අනිත් එක මෙයලා වර්ණ විස්තර කරන්න මොනවද පාවිච්චි කරේ ඊට පස්සේ මේ ප්‍රාග්ඓතිහාසික සිතුවම් වල දකින්න තියෙන පොදු ලක්ෂණ මොනවද ඊට පස්සේ අවසාන වශයෙන් මේ දකින්න තියෙන රූප මොනවද බලන්න අඳුරගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය මේ හම්බෙන සිතුවම් ටික ඔයාලට අඳුරගන්න පුළුවන්ද? නම ස්ථානය. මේ රූප ටික අඳුරගන්න පුළුවන්. ඉතින් හත වසරේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන බොහොම පුංචි කොටස් ටික මේ ටික ඔයාලට හරියට අඳුරගත්තොත් මේ ටික හරියට බලාගත්තොත් ඔයාලගේ හත වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් කියන කොටස उड़ा सार्थक इन भूमि स्तुति तापाड़ की हम वाल तेन तपि चैनल सब्सक्राइब कर सब्सक्राइब करना भूमि स्तुति तपाड़ की हम